ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ක්‍රිමිනොලොජි YouTube channel එකත් සමගයි මම කෞශල්‍යා හේවාසම් ඉතින් අද දවසේ මේ වීඩියෝ කෝස්සේ මා තවත් අලුත් මාර්තුකාවක් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා අපරාධ සිවිල් වර්ධහ අපගාමී චර්යාව පසුගිය වීඩියෝ එක තුලින් අපි අපරාධ හා සම්බන්ධ නිර්වචනාත්මක විග්‍රහයන් කෙරෙහි අවධානය යොමු කළා අද දවසේ මා බලාපොරොත්තු වන්නේ අපරාධ සිවිල් වර්ධහ අපගාමී චර්යාව අතර පවත්නා විශේෂ ලක්ෂණ පිළිබඳව කතා බහ කිරීමට අපරාධ යම් මිනිස් ක්‍රියාවක් අපරාධ වීම සඳහා බලපවත්නා වූ ප්‍රධාන සංඝටක කීපයක්ම තියෙනවා සාවද්ද ක්‍රියාව සාවද්ද චේතනාව හේතුඵල සම්බන්ධතාවය සංගමණය පීඩාව හා දඬුවම මෙන්න මේ කියන කාරණා එක්තැන් වූ තැන අපරාධයක් ඇති වෙනවා. ඉතින් අපි දැන් මේ හා සම්බන්ධයෙන් දීර්ඝව කතා කරමු. සාවද්ද ක්‍රියාව. සාවද්ද ක්‍රියාව එහෙම නැත්නම් වැරදි සහගත ක්‍රියාව අපරාධයේ අත්‍යවශ්‍ය කාරණයක් ස්මතු කර සිටිනවා. යම් මිනිස් ක්‍රියාවක් අපරාධයක් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන මෙම ක්‍රියාව සාවද්ද ක්‍රියාවක්. එහෙමත් නැත්නම් වැරදි සහගත ක්‍රියාවක් විදිහට නීතිය සඳහන් වීම අත්‍යවශ්‍ය කරුණක්. අපරාධයක භෞතික අංගය නිරූපණය කරන සාවද්ද ක්‍රියාව තුළ අන්තර්ගත වන විශේෂ ලක්ෂණ පිළිබඳව අපි දැන් කතා කරමු. අපරාධයක් සිදුවීමට සාවද්ද ක්‍රියාව එහෙම නැත්නම් මේ වැරදි සහගත ක්‍රියාව ඒ සිදු කරන්නාගේ කැමැත්ත මත සිදුවිය යුතුයි. ඔස්තින්නම් නීතිවේදියාට අනුව ශාරීරික මෙහෙවා සිදු කරන ඕනෑම ක්‍රියාවක් කැමැත්තෙන් සිදු කරන්නක් නෙමෙයි. එයට ඒ සිදු කරන්නාගේ කැමැත්ත තිබිය යුතුයි. ඒ අනුව එම ක්‍රියාව ස්වේච්ඡාවෙන් සිදුවිය යුතුවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. අපරාධයක් සංස්ථාපනය වීමේලා අත්‍යවශ්‍යම කාරණක් වන්නේ සාවද්ද චේතනාවයි. මින්ස් රියලිස නීතියේ සඳහන් වන මෙම අපරාධයේ මානසික අංගය නිරූපණය කරනවා. අපි ඉදින් සාකච්ඡා කළ විදිහටම වැරදි ක්‍රියාවක් ස්වේච්ඡාවෙන් සිදු කිරීම තුළ අපරාධයක් සංස්ථාපනය වෙනවා. ඒ අනුව මෙම ස්වේච්ඡා සහගත බව කැමැත්තෙන්ම සිදුවීම වැදගත්. පූර්ව දැනුමකින් යුක්තව අපරාධයෙන් සිදුවන ප්‍රතිවිපාකය පිළිබඳ දැන දැනව සිහිනවනින් කටයුතු කිරීම තුළින් මේ සාවද්ද චේතනාව ස්මතු වෙනවා. හේතුඵල සම්බන්ධතාවය. හේතුඵල සම්බන්ධතාවයේ අපරාධයක් සංස්ථාපනය වීමෙහිලා තවත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන සංඝටකයක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. හේතුඵල සම්බන්ධතාවය තුළ සාවද්ද ක්‍රියාව වගේම සාවද්ද චේතනාව එකිනෙකට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව උදාහරණ වලින් පහදා ගනිමු. ඒ නම් වූ පුද්ගලයෙක් සිටිනවා. ඔහු බී නම් වූ පුද්ගලයාට අනුතරක් කිරීම උදෙසා යම් තියුණු ආයුධකින් පහර දෙනවා. ඒ නම් වූ පුද්ගලයාගේ අදහස වන්නේ මේ තියුණු ආයුධකින් පහර දීමෙන් බීට යම්කිසි හානියක් සිදු කිරීම. ඒ අනුව ඔහුට සාවද්ද චේතනාව තියෙනවා. ඒ වගේම තමන් මේ සිදු කරන ලද ක්‍රියාවෙන් සිදුවේ හැකි හානිය හා ඵලය පිළිබඳවත් ඔහු නිවැරදි ආකාරයෙන් සිහි නුවණින් දැන සිටිනවා. කෙසේ වෙතත් ඔහු මේ කරන ක්‍රියාවේ ප්‍රතිඵලයම ලෙස B යම් කිසි හානියකට පත් වෙනවා. මෙහිදී වැදගත් වන සාධකයක් වන්නේ අතරමැද කිසිදු සාධකයක් සම්බන්ධ නොවි ඒගේ ක්‍රියාව තුලින්ම බී යම්කිසි හානියකට පත්වනවා නම් එහි හේතුව හා ඵලය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අනුව හේතුඵල සම්බන්ධතාවය අපරාධයේ සංස්ථාපනය වීමේදී අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. හේතුඵල සම්බන්ධතාවයේ වගේම තවත් වැදගත් වන සංඝටකයක් වන්නේ සංගමණය. සංගමණය කියන්නේ එකට ක්‍රියා කිරීම. එකට ක්‍රියා කරන්නේ මොකද්ද? එකට ක්‍රියා කරන්නේ චේතනාව හා ක්‍රියාව. නමුත් සමහර අපරාධමය සිද්ධීන් වලදී මේ චේතනාව හා ඊට අදාළ ක්‍රියාව එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි දැන් මේ කියන කාරණයත් උදාහරණයක් මගින් පැහැදිලි කරගමු. ඒ නම් වූ පුද්ගලයා ගසක් පිටිපස සිටින සතෙකුට යම්කිසි ආයුධකින් පහර දීමට අදහස් කරගනිමින් එම ගස දෙසට පහරක් එල්ල කරනවා. පහර එම ස්ථානයේ අසලින් යන බීගේ ශරීරයේ වැදෙනවා. මෙහිදී ඒගේ චේතනාව කිසිම විටකවත් බීට පහරක් එල්ල කිරීමට නොවේ. ඔහු පහරක් එල්ල කරන්නේ ගස දෙසටයි. නමුත් එම පහර වැරදී ගොස් බීගේ ඇඟේ වැදීමෙන් බී මිය යන්නට පුළුවන්. මෙම කාරණය තුලදී ඒගේ චෛතසිකය එහෙම නැත්නම් ඒගේ චේතනාව හා ක්‍රියාව
එකට ගමන් කරන්නේ නැහැ. B මරණයට පත්වීමට හෝ හානියට පත්වීමට සිදු වූයේ A විසින් එල්ල කර පහරින් උනත් ඒගේ චේතනාව මෙතනදී B-ට පහරක් හෝ B-ට හානියක් සිදු කිරීම නොවේ. මෙන්න මේ අවස්ථාව තුළදී ඒගේ චේතනාව හා ක්‍රියාව එකට ගමන් කරන්නේ නැහැ. ඒ අනුව මෙම සාධකය අපරාධමය සිද්ධීන් ඔප්පු කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සංගටකයක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. පීඩාව අපරාධයක් සිදුවීම තුළින් එහි විඳිත බායට පත්වීම විවිධ ආකාරයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒ පීඩාව එහෙම නැත්නම් හානිය ශාරීරික විය හැකියි. එහෙමත් නැත්නම් මානසික විය හැකියි. මූල්‍යමය චෛතසික වශයෙන් මේ කුමන ආකාරයෙන් වුණත් පීඩාවක් යම් කිසි පුද්ගලිකට හෝ පුද්ගල සමූහයකට එහෙමත් නැත්නම් සමස්ත සමාජයටම ඇති වෙනවා නම් ඒ අපරාධයක් සංස්ථාපනය වීමහිලා බලපාන සංඝටකයක් විදිහට සලකනවා. දඬුවම දඬුවම කියන්නේ අපරාධයක් සංස්ථාපනය වීමහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සංඝටකයක්. අපරාධයක් නිසි ලෙස නිර්වචනය කිරීමේදී ඊට අදාළ දඬුවමත් නිසි ආකාරයෙන් නිර්වචනය විය යුතුයි. ඒ අනුව දඬුවම අපරාධය සංස්ථාපනය වීමහිලා ප්‍රධාන සංඝටකයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කරුණු ඒකරාශී වීම තුළදී අපරාධයක් ඇති වෙනවා යන්න අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි දැන් යමු වන්නේ අපරාධයක් හා සිවිල් වරද අතර ඇති සම්බන්ධතාවය හා ලක්ෂණ කිහිපයක්ම හඳුනා ගැනීමට. සිවිල් වරදක් තුළ තවත් කෙනෙකුට හානි වීමක් සිදු විය හැකියි. ඒ තවත් කෙනෙකුගේ විශ්වාසය කඩකිරීමක් විය හැකියි. නමුත් අපි අපරාධයක් ලෙස සලකන ක්‍රියාව සමස්ත සමාජයටම එරෙහිව සිදු කරන ලද ක්‍රියාවක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. මේ අනුව අපරාධයක නඩු පැවරීම රාජ්‍ය මැදිහත් වීම තුළින් සිදු කරනවා. නමුත් සිවිල් වරදක අදාළ නඩු විභාග කරන්නේ ඒ අදාළ පාර්ශ්වයන් විසින්. ඒ වගේම තමයි අපරාධයක් ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම සිදු කළ යුතු වෙනවා. එනමුත් සිවිල් වැරදි සඳහා වූ ඔප්පු කිරීමේ භාරය තුලනාත්මක සබඳතා වැඩි බර මත ඔප්පු කිරීම සිදු වෙනවා. අපරාධ සඳහා වූ විශේෂ දඬුවම් තියෙනවා. නමුත් සිවිල් වැරදි සඳහා ලබා දෙන දඬුවම් හානිපූර්ණය යථා තත්ත්වයට පත් කිරීම දීපල පවරා ගැනීම මේ වගේ දෙයක් වෙන්නට පුළුවන්. සිවිල් වරදේ ප්‍රතිවිපාකය අපරාධයෙන් ඇතිවන ප්‍රතිවිපාකයේ තරම්ම රළු නොවන්නටත් පුළුවන්. එකම අපරාධයක් තුළදී සිවිල් වරදක් හා අපරාධයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි දැන් පැහැදිලි කරගමු. උදාහරණයක් වශයෙන් බීමත් රියදුරකු මාර්ගයේදී යම් මගියකු හානියට පත් කළායයි සිතන්න. මෙවන් අවස්ථාවක මෙම හානියට පත් වූ පුද්ගලයා මිය ගියහොත් එතන සිදුවන අනතුරට හා සම්බන්ධ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. ඒ වගේම තමයි මේ හානියට පත් වූ පුද්ගලයාගේ දෙමව්පියන්ට එහෙමත් නැත්නම් ඔහුගේ යැපෙන්නන්ට මේ හා සම්බන්ධ වන්දි ලබා ගැනීමක් හානිපූර්ණත්වයට පත් කිරීමකට අවශ්‍ය නම් ඔවුන්ට සිවිල් නීතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා අනුව අපරාධය හා සිවිල් වරද අතර වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන්. අපි මීළඟට පිවිසෙන්නේ අපගාමී චර්යාව හා සම්බන්ධ කාරණා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්නයි. අපගාමී චර්යාව එය ධර්මතා උල්ලංඝනය කිරීම. අප ජීවත් වන සමාජයේ විවිධ සමාජ ධර්මතා තියෙනවා. විවිධ ගති පැවතුම් තියෙනවා. අපි මේ සමාජ ගති පැවතුම් වලට චර්යාවන් වලට අනුව ක්‍රියාත්මක කළ යුතුයි. එසේ ක්‍රියාත්මක නොකළහොත් සමාජයේ විවිධ ප්‍රතිචාරයන්ට අපිට යොමු වන්නට සිද්ධ වෙනවා. ඉතින් අපගාමී චර්යාව සමාජයේ සමාජ ධර්මතාවයක් උල්ලංඝනය කරන විට අපරාධයක් මගින් සිදු කරන්නේ සමාජයේ නිල වශයෙන් පවත්නා නීතියක් ඛණ්ඩනය කිරීම. අපි අපගාමී චර්යාවන් වලින් පාලනය වන්නේ සමාජයට ඇති බිය නිසා, එහෙමත් නැත්නම් දෙවියන්ට ඇති බිය නිසා විය හැකියි. සමාජයේ ලැබෙන ප්‍රතිචාර වලින් බේරීමටම අපි අපගාමී ක්‍රියාවන් නොකිරීමට වග බලා ගන්නවා. නමුත් අපි අපරාධ සිදු නොකරන්නේ පොලිසිය අධික නිබන්ධනාගාරයේ මේ කියන අපරාධ යුක්ති ක්‍රමයේ ආයතනයන්ට හා ඒවැ ක්‍රියාකාරීත්වයන්ට ඇති බිය නිසා. අපගාමී චර්යාව හා සම්බන්ධව ගනුදෙනු කිරීමට ඍජු හෝ ස්ථිර ආයතනයක් නැහැ. නමුත් සමාජයේ ඒ කෙරේ අවිධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙනවා. අපරාධයක් සම්බන්ධයෙන් කියා වීමට විශේෂිත වූ නිල බලායතනයන් ක්‍රියාත්මක වෙනවා. සමාජයේ මුල් කාලයේ අපරාධ වශයෙන් සලකූ යම් යම් ක්‍රියාවන් පස්සේ කාලෙක අපගාමී චර්යාවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන කාරණා අනුව
අපරාධය හා අපගාමී චර්යාවන් අතර විවිධ වෙනස්කම් තියෙන බව අපට පැහැදිලි වෙනවා. ඉතින් අද දවසේ මා කතා කිරීමට බලාපොරොත්තු වුණේ අපරාධ, සිවිල් වරද හා අපගාමී චර්යාවන් අතර පවත්නා ලක්ෂණ පිළිබඳව පැහැදිලි කිරීමටයි. තවත් මෙවන් වූ වැදගත් කරුණු ඇතුළත් වූ වීඩියෝවක් මගින් ඉදිරියේදීත් සම්බන්ධ වෙමු. රැඳී සිටින්න දිගටම ක්‍රිමිනොලොජි YouTube channel එකසම. ස්තුතියි.